ඕනම් බිස්නස් එකක් වුණත් මොන දෙයක් වුණත් එකපාර පටන් ගන්න බෑ. දැන් ඔබත් ඒ වගේ කෙනෙක් තමයි. ඔබත් මේ ආහාර විජල ශේත්‍රයේ උපයෝගී කරගෙන ඔබ නිෂ්පාදන ට්‍රොෆි එකක්. ඇයි මේ ට්‍රොෆි එකක් නිෂ්පාදනය කරන්න හිතන්නේ? ලංකාවේ කොහෙවත් නැහැ. මේක අපි තමා නිෂ්පාදනය මුලින්ම සිදු කරන්නේ. ආයතනය සතුව තියෙන මේ නිෂ්පාදන වලට මොන වගේ ඉල්ලුමක්ද තියෙන්නේ? ඇත්තටම ලොකු ඉල්ලුමක් තියෙනවා. ටොපි එක ගත්තොත් අපිට ඉල්ලන තරමට දෙන්න බැරි තරමට දැන් ඕඩර් ඇවිල්ලා තියෙනවා. ඔබේ නිෂ්පාදන වල තියෙන වෙනස මොකක්ද? ඒ අනෙකුත් ට්‍රොෆි වලට වඩා සිනමන් ට්‍රොෆි එක සාමාන්‍යයෙන් අපි සිනමන් ටී අහලා තියෙනවා, සිනමන් පවුඩර් දැකලා තියෙනවා. නමුත් සිනමන් ට්‍රොෆි එකක් දැකලා නැහැ සාමාන්‍යයෙන් කර. අපි අත්විඳලම නැහැ වගේ දෙයක් නේ. සම්පෝෂ වගේ දෙයක් අත්තර පස්සේ අපි අහලා නැහැනේ මේ පොලොස් වගේ දෙයක නිෂ්පාදනය වෙලා තියෙනවා. ඇයි මේ වගේ නිෂ්පාදනයක් කරන්න හිතන්නේ ඔබ? මේක ඇත්තටම පාවිච්චි කරන කෙනෙකුට ගණිකන් තේක අබුණොඩ වැඩිය තමන්ගේ තියෙන ඇඟේ තියෙන තෙල් මේ දේ පවා අයින් වෙනවා. තරෝෂ දැන් ඔබ අවුරුදු ඇත්තටම අවුරුදු 23ක තරුණයෙක් විදිහට තවමත් ජීවිතේ පටන් අරගන්න මුලදී ආරම්භ කරපු කෙනෙක් විදිහට ජීවත් වෙන්නේ පොඩ්ඩක් ආර්ථිකමය වශයෙන් පොඩ්ඩක් අමාරු වෙච්ච රටක විදිහට දැන් ඔබ නිෂ්පාදනයක් කළා, ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කළා, ඔබ යම්කිසි ස්ථාවර මට්ටමකට ඇවිල්ලා තියෙන කුඩා වයසක් තුළ ඔබ ඔටෝමොබයිල් පැත්තේ ඉන්නේ. ඇත්තටම අධ්‍යාපනය හදාරලා තියෙන ඉතින් එහෙම හදාරලා ඇයි බිස්නස් එකක් කරන්න හිතන්නේ? ඒකෙන් ඒකෙන් රැකියාවක් නොකර ඔබගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන්නේ? ආයුබෝවන්, සුබ දවසක් බටවල ටීවී එක එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අපි අද අපේ මැදිරියට ආරාධනා කළා ආහාර විජලන කලාව ඇසුරෙන් ලොකු කුඩා අපි කවුරුත් කැමති රසවත් ට්‍රොෆි නිෂ්පාදනය කරන තරුණ ව්‍යවසායකයෙක්. ඔහු තමයි නමින් තරුෂ තත්සර. ඔහු තමයි TG Products ආයතනයේ හිමිකාරීත්වය හොබවන්. ඉතින් අපි තරුෂ විතවම සාදරයෙන් පිළිගන්න අපගේ මැදිරියට. ඔව් තරුෂ, මේ මුලින්ම ඔයා ගැන කෙටි විස්තරයක් දෙන්න අපිට. මම තරුෂ තත්සර. මම ආවේ ගාල්ලේ ඉඳලා. මගේ වයස අවුරුදු 23යි. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, නංගි සහ මම. මම ඉගෙනගත්ත පාසල ගාමරසූරිය මහා විද්‍යාලය. ඔව් තරුෂ, එතකොට මොනවා රැකියාව කලින් ඉරත වුණාද? නෑ, මම මුත් කරේ නෑ. මම ඔටෝමොබයිල් කෝස් එකක් කරා. ඔතන ඔබ හදාරලා තියෙන ඔටෝමොබයිල් කෝස් එක මනේ වාහන සම්බන්ධව තමයි ඔබ ඉගෙනගෙන තියෙන්නේ. ඉගෙනගත්තට පස්සේ දැන් ඔබ බිස්නස් එකක් ස්ටාර්ට් වෙන්නේ තවත් ආහාර විජලන ශේත්‍රයේ ඔස්සේ. මුලින්ම ඇයි ඔබ බිස්නස් එකක් කරන්න හිතන්නේ? මට ඇත්තටම හිතුණා මේ පැත්ත හොඳයි කියලා, ආහාර පැත්ත හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ මම කල්පනා කළා මේ පැත්තට සම්බන්ධ වුණා. ඔව් දැන් තරුෂ, ඔබ ඔටෝමොබයිල් පැත්තේ ඉන්නේ. ඇත්තටම අධ්‍යාපනය හදාරලා තියෙන ඉතින් එහෙම හදාරලා ඇයි බිස්නස් එකක් කරන්න හිතන්නේ? ඒකෙන් ඒකෙන් රැකියාවක් නොකර ඔබගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන්නේ? මට පොඩි කාලේ ඉඳලම ලොකු ආසාවක් තිබ්බා බිස්නස් වලට යන්න. මම ඉතින් මේ පැත්ත සොයා බල්ල කටයුතු කරා. ඊට පස්සේ මට දැනගෙන හිටියා විජලනයේ පැත්ත ගොඩක් හොඳයි කියලා. ඒක නිසා මම විජලනයේ පැත්තෙන් ආහාර පැත්තට සම්බන්ධ වුණා. ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තා. ඔව්ද, එහෙම පටන් ගන්න ව්‍යාපාරයක් දැන් ඕනම බිස්නස් එකක් වුණත් මොන දෙයක් වුණත් එකපාර පටන් ගන්න බෑ. යම් කිසි දැනුමක් තියෙන්න ඕන. එතකොට මේ සම්බන්ධව අධ්‍යයනයක් කරන්න ඕන. කොහොමද මේ බිස්නස් එක පටන් ගන්න අවශ්‍ය වටපිටාව හදාගන්නේ? ඇත්තටම මේ විජලන යන්ත්‍රය මුලින් ආපු දවස්වල මට ලොකු ආසාවක් තිබ්බා ඒක අරගෙන මේ වගේ දෙයක් කරන්න. ඊට පස්සේ මම ජීම්බෝටිය වගේ කොළ වේල්ලා විජලනය කළා. තමයි එකක් කළා තමයි මේ තත්ත්වයට ඇවිල්ලෙන්නේ. අපි මුල්ම නිෂ්පාදනයේ විදියට එන්නේ හීම්බෝවිටියා කහ තා මුලින්ම කරේ. ඔව් තරුෂ, දැන් ඔබ නිෂ්පාදනය කරන්නේ මුලින්ම හීම්බෝවිටියා පවුඩර් එකක් විදියට. ඉතින් දැන් සාමාන්‍යයක් ගත්තම විචලන ශේත්‍රය ඔස්සේ ගත්තට පස්සේ අපිත් දැකලා තියෙන අපිට හමු වෙලා තියෙන ගොඩක් අය කරන්නේ එහෙම ගොඩක් වෙලාවට පවුඩර් එකක් එහෙම නැත්නම් චිප්ස් එකක් ඔය වගේ දේවල්. අතලොස්සක් පිරිසක් තමයි ප්‍රොඩක්ෂන් එකට වැලියු ඇඩිෂන් එකක් දීලා මොනවා හරි විශේෂ උදයක් ගන්න. දැන් ඔබත් ඒ වගේ කෙනෙක් තමයි. ඔබත් මේ ආහාර විජලන ශේත්‍රය උපයෝගී කරගෙන ඔබ නිෂ්පාදනය කරන ට්‍රොෆි එකක්. ඇයි මේ ට්‍රොෆි එකක් නිෂ්පාදනය කරන්න හිතන්නේ? මම ඇත්තටම හිතුවා විජලන පැත්තෙන් අපේ ගොඩක් ව්‍යාපාර තියෙනවා, අලුත් දෙයක් කරන්න ඕනේ කියලා. ඒක නිසා අපි ට්‍රොෆි එකක් හඳුන්වා දීලා තිනවා නිල් කටරොල් වලින්, වදමල් වලින්, කුරුණු වලින්. මේ කරන විජලනයන්ට ආශ්‍රයෙන් මේක ඕන කෙනෙකුට, පොඩි ළමයි ලොකු කෙනෙකුට ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. වැඩි මුදලකුත් නෙමෙයි, අඩු මුදලකට කරන්න පුළුවන්. ඒ කියන්නේ රුතින් වර්ණක රසකාරක මුකුත් නැති ටොපි වර්ග තමයි අපි කරන්නේ. ලංකාවේ කොහෙවත් නැහැ. මේක අපි තමා නිෂ්පාදනය මුලින්ම සිදු කරන්නේ. ඔව් දැන් තරුෂ, ටොෆි එකක් කියනකොට දැන් සාමාන්‍යයෙන් මේක ආහාර මෙතන අපිට දකින්න තියෙන පවුඩර් වර්ග දේවල් තියෙනවනේ දකින්න. ඒතකොට මේක ආහාර විජලන ශේත්‍රය ඔස්සේ තමයි කරන්නේ. නමුත් ටොෆි එකට එක් කරන්නේ ආහාර විජලන විතර අපි වුණාට ටොෆි එකක් නිෂ්පාදනය කරනවා කියන්නේ වෙනම ක්‍රියාවලියක් තියෙනවා. ඒතකොට මේ ක්‍රියාවලින් දෙකම කොහොමද බැලන්ස් කරලා ඉගෙන ගන්නෙ? ඇත්තටම මේක මේ ටොපි එක කරන්නේ, ඒ කියන්නේ මේ අපි ගන්න නිල් කටරුළු නම් එක විජලනය කළා,
ඒ විජලනය කරගත්තු පවුඩ සීනි එක මිශ්‍ර කරලා තමයි ටොපි එක නිෂ්පාදනය කරන්නේ. ඒ වගේ තමයි අනිත් දේවල් කුරුඳුත් එහෙමයි මුරුංගා ඒවත් ඒ විදිහම විජලනය ට්‍රාස්ටින් මුලින් කරගෙන තමයි අන්තිම නිෂ්පාදන විදිහට ටොපියක් වෙන්නේ. ඔය සමස්තයක් විදිහට මේ TG products කියන ආයතනයේ සතුව තියෙන මේ නිෂ්පාදන වලට මොන වගේ ඉල්ලුමක්ද තියෙන්නේ? ඇත්තටම ලොකු ඉල්ලුමක් තියෙනවා. ටොපි එක ගත්තොත් අපිට ඉල්ලන තරමට දෙන්න බැරි තරමට දැන් ඕඩර් ඇවිල්ලා තියෙනවා. ඔව් තරුෂ දැන් අපි කතා කරමු මේ නිෂ්පාදන පෙළ ගැන ගත්තට පස්සේ දැන් මේ නිෂ්පාදන පෙළේ අපි විශේෂයෙන්ම දකින්න ලැබෙන අද දවසේ විශේෂිතම දේ තමයි ටොෆි වර්ග. මේ ටොෆි වර්ග ගත්තට පස්සේ සමස්තයක් විදිහට මොන වගේ ඉල්ලුමක්ද තියෙන්නේ? මොන වගේ රසයෙන්ද මේ ටොෆි වර්ග යුක්ත වෙන්නේ? ඇත්තරම ලොකු ඉල්ලුමක් තියෙනවා. අපි මුලින්ම පටන් ගත්තේ ග්‍රීන් ටී ටොපි එක. يعني තේ දළු ලා තේ දළු ඉස්ම. ඒ කියන්නේ ඒක අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි ළමයි. ඒ කියන්නේ තේ බීමට කැමති නැති නිසා ටොපියක් කනවා. දැන් ඔහු තාම ඉතින් අපි දැන් කතාවේදී තරුෂ ප්‍රශ්නයක් තියෙනවා. ටොෆි එකක් කියන්නේ ඇත්තටම දැන් බලන් ඉන්නයි හිතන ටොෆි එකක් කියවලසම එක සීනි. සාමාන්‍ය ටොෆි එකක් කියන්නේ કૃත්‍රිම රසකාරකද අපි යොදාගෙන නිෂ්පාදනය කරන සීනි ගොඩක් වගේ ඉන්න අපි කියන්නේ. නමුත් ඔබේ නිෂ්පාදන වල තියෙන වෙනස මොකක්ද ඒ අනෙත් ටොෆි වලට වඩා? අපි කරන නිෂ්පාදනයේ કૃත්‍රිම වර්ණකව රසකාරක නැහැ. ඒ කියන්නේ ස්වභාවික දේවල් වලින් මුරුංගා, ග්‍රීන් ටී, ඒ වගේම සේර වලින්, වදමල් වලින්, කුරුඳු වලින් නිල් කටල වලින් ඒ වගේ දේවල් වලින් තමයි කරන්නේ. ඒ කියන්නේ કૃත්‍රිම වර්ණක රසකාරක ගන්න නැතුව ඒ ස්වභාවික දේවල් භාවිතා කරලා තමයි කරන්නේ. ඔව් තරුෂ තව දෙයක් තමයි දැන් ඔබේ නිෂ්පාදන මේ ටොෆි නිෂ්පාදන සතුව තියෙන මේ ඉඟුරු ටොෆි එක. සාමාන්‍ය ඉඟුරු කෑල්ලක් අපි නිකන් කන්න උනත් අකමැති පොඩක් අර උගුරට සැර දැනෙන නිසා පොඩක් විශේෂයෙන් කුඩා ළම වුණත් හරි අකමැති. එතකොට මේ ඉඟුරු ටොෆි එක තුල මොන වගේ ගුණාත්මක භාවයක්ද තියෙන්නේ? ඇත්තරම ඒ කියන්නේ සෙමක් කෙඹිරිසාවක් තියෙන ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. බෙහෙත් බොන්න කුඩලම වුණත් අකමැති. බෙහෙත් බොනවට වඩා මේ ඉඟුරු ටොපියක් කාලා තමන්ගේ වේදනාව ඒ කියන්නේ සෙම සෙම ප්‍රතික්ෂා වගේ සුව කරගන්න පුළුවන්. ඒ කියන්නේ අඩු මුදලකට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕනම කෙනෙකුට තමන්ගේ යන ගෙනියන බෑග් එකේ දාලා තියාගන්න පුළුවන්. තරුෂ දැන් මේ තවත් ටොෆි වර්ගයක් තමයි සිනමන් ටොෆි එක. සාමාන්‍යයෙන් අපි සිනමන් ටී අහලා තියෙනවා, සිනමන් පවුඩර් දැකලා තියෙනවා. නමුත් සිනමන් ටොෆි එකක් දැකලා නැහැ සාමාන්‍යයෙන් කර. අපි අත්විඳලව නැහැ වගේ දෙයක් නේක. එතකොට මේ ඇයි සිනමන් ටොෆි එකක් ඔබ නිෂ්පාදනය කරන්න හිතන්නේ? ඇත්තටම කුරුඳු නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ කුරුඳු හැම ගෙදරකම පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරලා පොඩි ළමවුන් කන්න අකමැති. නමුත් ටොපියක් වගේ දෙයක් පොඩි ළමයි කන්න කැමති. ඒ වගේම වැඩිහිටියන්ටත් මේ සියලු ටොපි වලින් කිසිම හානියක් නැහැ. ඒ කියන්නේ සීනි තියෙන නිසා හිතනවා මේක මේ හානි කියලා. නමුත් මේක සීනි මට්ටම ඉතාම ප්‍රමාණයක් තියෙන්නේ. ඒක නිසා බය නැතුව අපේ සියලු ටොපි වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඔව් ඒ වගේම තමයි මේ තරුෂ දැන් ඔබගේ මේ ටොෆි නිෂ්පාදන කොටස හැරුණට පස්සේ අපේ තව තියෙනවා මේ මට දකින්න තියෙනවා මෙතන මේ පොළොස් සම්පෝෂක. ඔව් ඒ සමපෝෂණ සාමාන්‍ය සම්පෝෂ වගේ දෙයක් ගත්තට පස්සේ අපි අහලා නැහැනේ මේ පොලොස් වගේ දෙයක නිෂ්පාදනය වෙලා තියෙනවා. ඔව්. ඇයි මේ වගේ නිෂ්පාදනයක් කරන්න හිතන්නේ ඔබ? ඇත්තටම මේක නිෂ්පාදනය කරන්නේ පොඩි ළමයින් කන්න කැමති නැහැ. පොලොස් කිව්වහම පොලොස් කැවෙන්නේ. පොලොස් පෝෂක අපි නිෂ්පාදනය කරන්නේ ඒ හේතුව නිසා. ඒ කියන්නේ මේ අනිත් සම්පෝෂ වලට වැඩිය ගුණාත්මක බයින් ඉහළව මේක නිෂ්පාදනය කළ තියෙනවා. ඔතන මොන වගේ ඉල්ලුමක් තියෙන්නේ මේ සාමාන්‍යයෙන් මේ වගේ දෙයකට? ඇත්තටම ලොකු ඉල්ලුමක් තියෙනවා. පොඩි ළමුන් පවා කන්න කැමති. සාමාන්‍යයෙන් මේ වගේ හදා ගන්න කොච්චර වෙලාවක් අපිට ආවිද? හදා ගන්න ඕන විදිය කොහොමද? මේක සාමාන්‍ය සම්පෝෂ හදන වගේ සීනි තමන්ට අවශ්‍ය ප්‍රමාණ සීනි සහ පොල් හදා දාලා විනාඩි 5ක් 10ක් යනකොට නිෂ්පාදනය කරගන්න පුළුවන්. තරුෂ මේ අපි දකින්න තව විශේෂ නිෂ්පාදනයක් තමයි මේ චායි ටී එක. සාමාන්‍ය මේ චාය ටී එක ගැන කොහොමද මේ චාය ටී එක නිෂ්පාදනය වෙන්නේ මොන වගේ දේවල්ද අන්තර්ගත වෙන්නේ ඔකතුල? ඔව් මේක මුලින්ම නිෂ්පාදනය ඉන්දියාවේ. මම ඉන්දියානු නාලිකා බලලා මේක දැනුම ලබා ගත්තා. මේක يعني ඉන්දියානු රසයට නියම විදියට මම චාය ටී එක හදලා තිනවා. මේකේ එනසල්, කුරුඳු, ගම්මිරිස්, කරාබුන ඇටි, ඉඟුරු වැනි සියලු කුළුබඩු දාලා හොඳ විදියට නිෂ්පාදනය කරනවා. උතුරු පැත්තට ගියොත් තමයි මේක හොඳම චාය ටී එක බොන්න පුළුවන්. කොළඹ එහෙම අඩුයි. ඒ කියන්නේ මේ රස ගන්න බෑ. ඇත්තටම මේක ඉන්දියානු චාය ටී සම්භාවයට අනුව හදපු එකක්. මේක ඇත්තටම පාවිච්චි කරන කෙනෙකුට يعني කන්තේ එකක් බොනකොට වැඩිය
තමන්ගේ තියෙන ඇඟේ තියෙන තෙල් මේ දේ පවා අයින් වෙනවා. ඔව් තරුෂ දැන් සමස්තයක් විදිහට ගත්තට පස්සේ බොහෝ නිෂ්පාදන වාගාව තියෙනවා. මේ නිෂ්පාදනවල අපි කතා කරපුවට අමතරව තවත් මොනවද මේ නිෂ්පාදන මෙතන තියෙන්නේ? අපි තව නිෂ්පාදනයක් කරනවා කරපිංච කුඩු එක. අපි කරපිංච කොළ දාලා, ඒ කියන්නේ කොළ අයින් කරනවා. නමුත් මේක අපේ පවුඩර් එකෙන් වෙන්නේ දන්නේ නැතුවම කැවෙන එක තමයි වෙන්නේ. අපතර යම සිදු වෙන්නේ නැහැ. ඔව් සාමාන්‍යයෙන් දැන් මේ සමස්ත නිෂ්පාදන වලට ඉල්ලුම දැන් ඔබ කිව්වා හොඳ ඉල්ලුමක් තියෙනවා සම ගොඩක් වෙලාවට කියන්නේ කස්ටමර් කෙනෙක්ට දෙන්න බැරි විදිහට ඕඩර් එක දැන් ඇවිල්ලා තියෙනවා වට ඕඩර්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒතර ඉල්ලුම හොඳ මට්ටමක තියෙනවා නම් ඒ ගන්න කස්ටමර්ස්ලාගේ මොන වගේ අදහස්ද මොන වගේ ප්‍රතිචාරද මේ නිෂ්පාදන වලට ලැබෙන්නේ? හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. ඒ කියන්නේ ගොඩක් හොඳයි, ඒ කියන්නේ පිරිසුදු බවෙන් ඉහළයි, හොඳ රසයක් තියෙනවා කියන වගේ ප්‍රතිචාර හම්බ වෙනවා. ඔව් තරෝෂ දැන් ඔබ අවුරුදු 70ම අවුරුදු 23ක තරුණයෙක් විදිහට තවමත් ජීවිතේ පටන් අරගන්න මුලදී ආරම්භ කරපු කෙනෙක් විදිහට ජීවත් වෙන්නේ පොඩ්ඩක් ආර්ථිකමය වශයෙන් පොඩ්ඩක් අමාරු වෙච්ච රටක විදිහට දැන් ඔබ නිෂ්පාදනයක් කළා, ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කළා, ඔබ යම්කිසි ස්ථාවර මට්ටමකට ඇවිල්ලා තියෙන කුඩා වයසක් තුල. ඉතින් මේ කාලය තුල ගොඩක් වෙලාවට අපි දකින්න දෙයක් තමයි තරුෂ ඔය වගේ වයසේ ඉන්න යෞවනයන් කරන්නේ ගොඩක් වෙලාවට පාරේ හැමන් නැත්තම් වෙන කෙනෙක් එක්ක වැඩකට යනවා, තමන්ගේ කාත් වෙන තැනක රැකියාව කරනවා. නමුත් ඔබ උත්සාහයෙන් දිගු වෙලා ඇවිල්ලා තියෙන තැනකට ඉතින් ගොඩක් වෙලාවට මේ දේ බලන අය කැමති තමන්ගෙම කියලා නිෂ්පාදනයක් තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න. මේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට මොන වගේ උපදෙසක්ද ඔබ දෙන්නේ තරුණයෙක් විදිහට? අතරම මේ බිස්නස් එකක් පටන් ගන්නවා කියන එක ලොකු දෙයක්. ඒ ගොඩ යන්න පුළුවන් එකම දේ කට්ට කාලා බිස්නස් එකක් කර පටන් ගත්තොත් වරදින්නේ නැහැ. මම මේ බිස්නස් එක මුලින්ම පටන් ගත්තේ මේ වටපොළ විජලන යන්ත්‍රය ආපු කාලේ. මේ මුලින් කරන්න හිතුවා ඉගෙන කහ වගේ දෙයක් වෙලා මේ කොහොමද කරන්න බලන්න හිතුවා. ඇත්තර මේක يعني මැෂින් විජලන යන්ත්‍ර ගත්තට වැඩිය මේක يعني කරන්ට් වියදම් පැත්තෙන් ගොඩක් මිතරි මැෂින් එකක් ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඔය තරුණෙක් විදිහට ඔබ මොන වගේ උපදෙසක්ද දෙන්නේ මේක බලාගෙන ඉන්න තරුණ පිරිසට, තරුණ ප්‍රජාවට මොන වගේ උපදෙසක්ද දෙන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරගන්න යනකොට? ඇත්තරම මට කියන් තින්නේ බය වෙන්න දෙයක් නැහැ. දෙයක් කරලා බලන්න ඕන, තේරුම් ගන්න. ඒ කියන්නේ බය නැතුව මැෂින් එකක් අරගෙන කියන්නේ මේ කෙරෙන්නේ කොහොමද කියලා මුලින් කරලා බලන්න ඕන. තරුෂ අපි කොහොමද මේ TJ Products කියන මේ නිෂ්පාදන මිලදී ගන්න අබව සම්බන්ධ කරගන්න? ඔව් මගේ නම්බර් එක 077 97 86 258. ලංකාවේ ඕනම තැනකට කූරිය කරන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදන කරන කෙනෙකුට මගේ නිෂ්පාදන අරගෙන විකුණන්නත් අවස්ථාව තියෙනවා. මේ නම්බර් එකට කතා කරන්න. WhatsApp මාධ්‍ය ඔස්සේ ඔබ සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම මෙම නාලිකාව නරඹන ලෝගින් ඕනෑම කෙනෙකුට මගේ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. මගේ නම්බර් එකට WhatsApp කෝල් එකක් හෝ මැසේජ් එකක් දාලා ඔබට අවශ්‍ය නිෂ්පාදන ලබා ගන්න පුළුවන්. ඔව් ඉතින් අදත් අපේ මැදිරියට එකතු වුණේ ආහාර විජරණ කලාවෙන් විශේෂිත වූ නිෂ්පාදන, එහෙම නැත්නම් ට්‍රොෆි වර්ග නිෂ්පාදනය කරන තරුණ ව්‍යවසායකයෙක්. ඔහු තමයි TJ Products ආයතනයේ හිමිකරු තරුෂ තත්සර. අපිත් එක්ක එකතු වුණේ. ඉතින් තරුෂ, අපි ඔබට සුබපතනවා වටපොළ TV ආයතනය වෙනුවෙන් ඔබගේ මේ නිෂ්පාදන සහ මේ ව්‍යාපාරය තවදුරටත් සාර්ථකව කරගෙන යන්නට ඔබට අවශ්‍ය ඒ ශක්තිය ආශිර්වාදය ලැබෙන්න කියලා. ඉතින් බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. එහෙනම් අපි අදට ඔබගෙන් සමු ගන්නා තවත් මේ වගේ හොඳ වැඩසටහනකින් ඔබත් එක්ක නැවත එකතු වෙන බලාපොරොත්තු වෙමි. එතෙක් ඔබ සියලු දෙනාටම ජයග්‍රහී හෙට දවසක්. ඔව් තරුෂ මහත්තයා, ඉතින් අපි අද හතරම අද සතුටුදායක දවසක්. මොකද වටපොළ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා විජල යන්ත්‍ර මිලදී අරගෙන මම හිතන්නේ වසර 4ක් විතර වෙනව නේද මේ මැෂින් එක මිලදී අරගෙන. ඉතින් මේ අවුරුදු 4ක් පුරාවටම මැෂින් එක ගෙදර ගෙනල්ලා අපේ ආයතනය විශ්වාස කරලා ඇත්තටම අද ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ලොකු කාලය ඇතුළත මම හිතන්නේ ගොඩක් බිස්නස් අපි කරා, පිටරටවලට බඩු යවුවා. ඒ වගේ මම හිතන්නේ කොළඹ ලොකු බිස්නස් එකක් කරනවා ආරංචි හැටියට. ඉතින් මේ තාක් දුරෙන් අපිට ආයතනයක් විදිහට ඔබතුමාට සහයෝගය දක්වන ලැබීම අපි සතුටු වෙනවා. ඉතින් ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා අපේ ආයතන සමඟ සම්බන්ධල ඉදී කියලා. බොහොම ස්තුතියි බලාගෙන හැමෝටම කියන්නේ මේ වගේ අවස්ථාවක් උදා කරගන්න අපිට කතා කරන්න, බටපොල විජල යන්ත්‍ර මිලදී ගන්න අරගෙන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. මොකද මේ මැෂින් එක පොඩි කියලා වලට දැනෙන්නේ නැති, පොඩි මැෂින් එකකින් ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් මැෂින් එක පොඩි, හැබැයි ව්‍යාපාරය අතිවිශාලයි. ඉතින් විශාල ව්‍යාපාර කරන්න ආරම්භයේදී අපි ගැළපෙන යන්ත්‍රයක් තමයි අපි ලබා දීලා තියෙන්නේ. ඉතින්
ලංකාම දන්න සහ දැන් ලෝකෙම දන්න බටබල විජලනයන්ට සම්බන්ධ වෙන්න සම්බන්ධලා ඔබගේ ව්‍යාපාරය දියුණු කරගන්න හැමෝටම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. මම ලහිරු වලාපිරම බටබල ඇතනෙන් අයිබෝවන්.